decides. Lanka decides. 1950 December 18 වෙනිදා දකුණු ලක අම්බලංගොඩදී උපන් ගාර්දිහෙ වගේ සරත් චන්ද්‍ර අල්ෆොන්සේකා මූලික අධ්‍යාපනය ලැබුවේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. 1966 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ සරත් ෆොන්සේකා ශිෂ්‍යයා විද්‍යාලයේ දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් ද වුණා. රට රකින්නට අදිෂ්ඨාන කරගත් ෆොන්සේකා මහතා 1970 පෙබරවාරි මාස 5 වෙනිදා කැඩට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වුණා. 1993 වර්ෂයේ බ්‍රිගේඩියර් නිලේට උසස් වූ ජෙනරල් ෆොන්සේකා මහතා 1995 දී යාපනයේ මුදා ගැනීම සඳහා වූ රිවිරස මෙහෙයුමේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස පත් වුණා. ජයසිකුරු මෙහෙයුමට අනතුන් ෆොන්සේකා මහතා 1998 දී මේජර් ජෙනරල් ධූරයට උසස් කෙරුණා. 2004 වසරේ යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික තනතුරට පත් ෆොන්සේකා මහතාට ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතියේ අභියෝගය බාර කෙරුණේ 2005 වසරේ යුද හමුදාපති ලෙස පත්වීමත් සමගයි. ෆොන්සේකා මහතාගේ යුද සැලසුම් ගැන ඉවවැටුණු ප්‍රභාකරන් හමුදාපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කළා. මරු පරදා යලි නැගී සිටි මේ සෙන්පතියා කොටි විනාශ කිරීමේ මහා මානුෂික මෙහෙයුම නැගෙනහිර මාවිල්ලාරුවෙන් ආරම්භ කළා. 2009 වසරේ මැයි 19 වෙනිදා වසර 30ක ත්‍රස්තවාදී ම්ලේච්ඡත්වය ශ්‍රී ලංකා ධරණී තලයෙන් අතුගා දමන්නට ආරක්ෂක හමුදාවන්ට හැකි වුණා. ජෙනරල් ෆොන්සේකා මහතා 2009 නොවැම්බර් 16 වන දින 40 වසරක හමුදා දිවියෙන් සමුගත්තේ රටට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්. තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් තරඟවදින බව ෆොන්සේකා මහතා පසුගිය 29 වෙනිදා නිල වශයෙන් ප්‍රකාශ කළා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟවැදීමට සූදානම්. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ජයග්‍රහණය කරා වගේම මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමෙනුත් ජයග්‍රහණය කරනවා. මේ සඳහා මහජනතාව දැනටත් මායක පෙළ සැදිලා ඉන්නේ. ඒ ජයග්‍රහණය ස්ථිරයි.